කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපනයන ආර්ථිකය කරා යන ගමනේදී මෙරට තේ කර්මාන්තය එහි සියලු මානයන් ඔස්සේ ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් එවෙනුවෙන් විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. මෙරට තේ නිෂ්පාදකීන් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර රසක ප්‍රදර්ශනයක්ද මේ හා සමගාමීව සංවිධානය කර තිබුණා. මෙම සම්මේලනය දින දෙකක් පුරා කොළඹදී පැවැත්වීමට නියමිතයි. I don't think we need plantations. We need a thriving agro business, both of smallholders and large management companies who will look at the highest earnings possible. So that is the beginning. So you have to start reforming from inside, that those who worked in the plantations are some of the people who were at the worst end of the bankruptcy in the country. Secondly, to ensure that we come into agro business, we will now extract all the line room areas and the surrounding areas and take it back to the government and regather them as villagers, so that the line room concept will disappear as people start building. But then that's the part of the world we live in. No one lives next to a factory. They come from nearby. Especially because the multi-dimensional poverty indicators in Noorelli are very high. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහය පිළිබඳ වාර්තාවේ දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා. 2025-2029 කාල රාමුව සඳහා පැහැදිලිව ජාතික දූෂණ විරෝධී සැලැස්මක් නිර්මාණය කිරීමටද මෙහි න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම විගණකාධිපතිවරයා සතු නීතිමය බලතල තවදුරටත් පුළුල් කරමින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමටද මෙම ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත්. විගණකාධිපති බලය තවත් ඉහළ නැංවීමටත් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලයත් වැඩි කිරීමටත් මෙමගින් අපේක්ෂා කරනු ලබනවා. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිද භාවය සහතික කිරීම මෙන්ම රුපියල් බිලියනට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට පත් කිරීමද ඊට ඇතුළත්. බදු නිදහස් කිරීම ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කිරීමද මීට සමගාමීව සිදු කෙරෙනු ඇති. වත්මන් දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් 2024 මැයි මාස 29 වෙනි දින නිකුත් කරන ලද විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි දෙවන සමාලෝචනය මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශද සැලකිල්ලට ගනිමින් රටේ සමස්ත දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීමට මෙම න්‍යාය පත්‍රය මගින් වැඩපිළිවෙලක් යෝජනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.